ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්නිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්නිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද දවසේදී ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ
ගාල්ල කලේගාන පදිංචි කුසුමා හිරිමුතුගොඩගේ මෑණියන් තම ආදරණීය දියණියට පින් අනුමෝදන් කරමින් තම දරුවන් පිරිස ඇතුළු පවුලේ පින්වත් පිරිසත් සමගයි මේ උදාර සද්ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ අධ්‍ය අපි මේ පින් උතුන්ට දේශනාව නිමාවට පත් වූ පසු පින් අනුමෝදන් කරලා පුණ්‍යානුමෝදනා කිරීමේ බලාපොරොත්තුවෙන් අපි අද මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ පින්වත් අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන ආවා විශේෂ ධර්ම දේශනාවක් ඒ තමයි මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තිබෙන රතවිනීත සූත්‍ර දේශනාව රතවිනීත සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරමින් ඊටාම වටින කරුණු ගණනාවක් උන්වහන්සේ අපට දේශනා කරලා තියෙනවා අපි රතවිනීත සූත්‍ර දේශනාව මූලික කරගෙන මේ වෙනකොට දේශනාවල් 11ක් පවත්වලා අවසන් අද එහි 12 වන දේශනාව පසුගිය සති කිහිපය තුල අපි සාකච්ඡා කළා මේ දස කතාවල රතවිනීත සූත්‍රේ සාකච්ඡා කරන්නේ දස කතා අපේ පින්වුතුන්ට මේ දේශනාවල් ශ්‍රවණය කරන්නට මඟ හැරුණා නම් අන්තර්ජාලයෙන් අපේ පින්වුතුන්ට මේව නැවත නැවත ශ්‍රවණය කරන්නට පුළුවන් අපි සාකච්ඡා කළේ මේ දස කතාවල කියන්නේ භික්ෂුවක් තුල නිවන් දකින භික්ෂුවක් තුල වැඩිය යුතු පුරුදු පුහුණු කරගත යුතු කරුණු 10ක් හැබැයි මේක භික්ෂුවකටම පමණක් ඒකාන්තේ මදාලයි කියනව නෙමෙයි සිව්වණක් පිරිසටමයි මේ කාරණාවල් දේශනා කළේ එතකොට ඒ සිව්වණක් පිරිසේ ඒ සිව්වණක් පිරිස තුල කළ යුතු කොටස් කිහිපයකුත් තියෙනවා කරන්ට අමාරු කොටස් කිහිපයකුත් තියෙනවා ඉතින් ඒ කළ යුතු කොටස් සිදු කරමින් ඒවා පවත්වාගෙන යෑම තමයි මේ දස කතාවල අපි දැනගත යුතු කාරණාව වන්නේ මොකද අපි අරමුණ තියෙන්නේ නිවන් දකින්න ඒ නිවන් දකින්න නම් අපි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ප්‍රමාණයට ඒ නිවනට අදාළ කොටස් වඩන්නට ඕන එතකොට තමයි අපේ කෙලෙස් හිත අපට ප්‍රහාණය කරගෙන මේ නිවන් මගට ප්‍රවිෂ්ඨ වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ පින්වත්නි දස කතාවල අපි සාකච්ඡා කරේ මේ දවස්වල අල්පේච්ඡ භාවය අල්පි අප්පිච්ඡ කතා අල්පේච්ඡ භාවයේ යටතේ අපි කොටස් හතරක් සාකච්ඡා කරන්න ඕන ඒ තමයි ප්‍රත්‍යපිලිබඳ අල්පේච්ඡතාවය දුතාංග පිළිබඳ අල්පේච්ඡතාවය පරියාප්තිය පිළිබඳ අල්පේච්ඡතාවය අධිගම පිළිබඳ අල්පේච්ඡතාවය මේ දේශනාව තුල අපි විශේෂ දේශනාවක් කළා ඒ තමයි දුතාංග පිළිබඳ අපි වෙනම සාකච්ඡා කළා මොකද දුතාංග අපිට දැනගන්න ලැබෙන ඉඩකඩ හරි අඩුයි ධර්මදේශනාවල් තුල එක පිළට නමුත් අපි මේ දේශනාවේ මාතෘකාව මෙතන සාකච්ඡා කරලා තියෙන නිසා අපි දුතාංග 13ම විස්තර කළා. එතකොට මෙන්න මේ පසුගිය සති කිහිපේ පුරාවටම අපි සාකච්ඡා කරපේ දුතාංග 13 අපි පිඟුතුන් දැනගත්තා. එතකොට යම්කිසි කෙනෙක් ඔන්නෝයි දුතාංග රකින්නකොට තමන් දුතාංග රකින්න බව කිසිම කෙනෙකුට අඟවන්නේ නෑ. උන්වහන්සේ තමන්ම පමණක් දැනගෙන දුතාංග රකින්නවා. ඒක තමයි මේ දුතාංගයේ තිබෙන විශේෂත්වය. අපි නිතරම අපේ පින්වතුන්ට මතක් කරන කරුණ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්න නිවැරදි ශ්‍රාවකීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ අනුවම ගමන් කරන ඒ නිවැරදි ශ්‍රාවකයන් වහන්සේලා ළඟ තියෙන විශේෂ ගුණයක් තමයි කවදාවත් උන්වහන්සේලාගේ ළඟ තියෙන ගුණ තවත් කෙනෙකුට ඇඟෙවෙන පරිදි කතා කළේවත් නැහැ අපතුල ওই තණ්හාව සමහර වෙලාවකට තියෙන පුළුවන් මම මෙහිම සිල් රකින්නවා මම මෙහිම භාවනා කරනවා මම මේ තරම් ධර්මයේ දන්නවා මම මේ තරම් ත්‍රිපිටකයේ කියවලා තියෙනවා සමහර ගිහි පිංගුතුන් පව අපිත් එක්කත් කියලා තියෙනවා අපි මුළු ත්‍රිපිටකයම කියවලා තියෙනවා කියලා පිංගුතුනි මුළු ත්‍රිපිටකයම කියවලා තියෙනවා කියලා කියන කෙනෙකුට තමන්ට එහෙම කියන්න ශක්තියක් ලැබෙන්නේ අඩුම ධර්මයේ ත්‍රිපිටකයේ කටපාඩම් නම් පමණයි එහෙම ශක්තියක් නැත්තම් තමන් ත්‍රිපිටකයේ කියවන බව කීමත් එක්තරා මාන්නයක්. ඒ කිනාටේ ධර්මය හරියට අවබෝධ කරගන්න බැරි වෙනවා. තමන්ගේ ළඟ මෙවැනි ගුණයක් තියෙනවා. අනිත් අයව කළාට මම නම් මේක කරන්නේ නෑ. ආන්න එහෙම ප්‍රකට කරනවා. තමන්ම උසස් කොට දක්වන්න උත්සාහ කරනවා.
ඒ තමන්ගේ උසස් බව දක්වනවා නම් ඒ තුල තියෙන මාන්නය. දෙමි දුතාංග ධාරී භික්ෂුන් වහන්සේලා ළඟ තියෙන අල්පේච්ඡ භාවය තමයි තමන් රකින්න දුතාංගය කිසිම කෙනෙකුට ඇඟවෙන්න ඉඩක් තියන්නේ නැහැ. යටත් පිරිසෙන් තමන්ගේ සහෝදරයෙකුටවත් එක්කුසේ උපන් සහෝදරයා මහණ වෙලා හිටියත් උන්වහන්සේටවත් ඒක දැනගන්න ඉඩ තියන්නේ නැහැ. ඒ තරමටම අල්පේච්ඡයි. එවන මේ කාරණාවල් අපේ පිංතුන් සිහියේ තබාගෙන තමනුත් ප්‍රතිපදාව පුරනකොට ඒ ප්‍රතිපදාව තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්න බලන්න. මේ බුද්ධ ශාසනයේ සැබෑ බුද්ධ ශ්‍රාවකයාගේ ළඟ තියෙන විශේෂත්වය තමයි තමන්ගේ ගුණය හඟවනවා වරද පෙන්වනවා. සැබෑම බුද්ධ ශ්‍රාවකයා තමන්ගේ ගුණ හඟවනවා තමන්ගේ අගුණය තමන්ගේ වරද ලෝකයාට පෙන්වනවා. ඒක තමයි සැබෑ බුද්ධ ශ්‍රාවකයාගේ ළඟ තියෙන ගුණය. එතකොට පින්වත්නි ඔන්න ඔය ගුණ අධික භාවය ඒ ගුණය විවිධ විවිධ මට්ටම් වලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ඒ මට්ටම් දැනගෙන අනිත් අය දිහා නෙවෙයි තමන් දිහා බලන්න. මම සමාජයේට ගුණවතෙක් වගේ පෙන්වනවද? අන්න එහෙම බලන්න මනින්න. තමන්ව මනින්න. මොකද මේ හැම කාරණාවක්ම පින්වතුනි අපේ පින්වතුන්ට දේශනා කරන්නේ නිත්තරණ පරියප්ති ක්‍රමයට ධර්මයේ ඉගෙන ගන්නයි. මොකද නිත්තරණ පරියප්ති ක්‍රමය කියන්නේ තමන්ගේ අඩුපාඩු තමන් සකස් කරගන්න ඕන කියන චේතනාවෙන් ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිසටයි. අපේ පින්වතුන් මේ කරුණු හරියට කැඩපතක්සේ දකින්න දැකලා ඒ කරුණු අනික්කිනාගේ පිට දාලා ඒ කරුණුවලින් අන්‍යයන්ගේ අගුණ දකින්න නැතුව තමන්ගේ අගුණ දකින්න. අපේ පින්වතුන් මේ කරුණු ඉගෙන ගන්නවා නම් අන්‍යයන්ගේ දොස් දකින්න අන්‍යයන්ගේ සිදුරු දකින්න ඒක බුදුරජාන් වහන්සේ බැහැර කරපු ක්‍රමයකට තමයි ධර්මී ඉගෙන ගන්න. ඒ බැහැර කරපු ක්‍රමය හඳුන්වන්නේ භාග්‍යතුන් වහන්සේ පින්වත්නි අලගද්ද පරියප්තිය කියලා. අලගද්ද පරියප්ති ක්‍රමයට ධර්මයේ ඉගෙන ගන්නේ අනිත් අයගේ අගුණ දකින්න අනිත් අයව විවේචනය කරන්න අන්‍යයන් එක්ක වාද කරන්න තමන්ගේ මතවාද සමාජයේ තහවුරු කරන්න තමන්ගේ හැසිරීම සමාජයේ ඉදිරියේ සාධාරණීකරණය කරන්න අන්න ඒ චේතනාවෙන් තමයි මේ අලගද්ද පරියප්ති ක්‍රමයට බණ ඉගෙන ගන්නේ. ඒ ක්‍රමයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරදි කියනවා ඔය අලගද්ද පරියප්ති ක්‍රමයට ධර්මයේ ඉගෙන ගන්නවට වඩා ලාභයි කියනවා. ගිහිල්ලා නිද්දක් කමනෝ වරතරන් නිදාගන්නේ කීට වඩා වටිනවා කිව්වා. ඇයි ඒ නිදාගන්න කෙනා මරණයට පත් වුනොත් යන්නේ තිරිසන් භවයක. වැඩිපුර නිින්දට කැමති කෙනා යන්නේ තිරිසන් භවයකට. හැබැයි අර ක්‍රමයට ධර්ම ඉගෙන ගන්න කෙනා අනිත් අයගේ අඩුපාඩු හොයන්න අනිත් අයගේ සිදුරු දකින්න එහෙම ධර්ම ඉගෙන ගන්න කෙනා ඊළඟ ජීවිතේ මරණින් මතු යන්නේ දරුණු අවීචී වහ නිරයන් වලට. එනිසා අපේ පිංගතුන් මේ හැම දේශනාවක්ම කැඩපතක්සේ දකින්න එහෙම දැකලා තමන්ගේ ජීවිතේ නිවැරදි පැත්තකට මේ ධර්මය අරගෙන යන්න. මොකද අපිට අනිත් අයව හද හද අනිත් අයගේ දොස් දැක දැක අනිත් අයගේ සිදුරු දැක දැක ඉන්න ගියෝතින් අපි ළඟ තියෙන පොල් පරාල බඳු උල් මහා සිදුරු අපට මගහැරෙනවා. සමහර වෙලාවට අපින් එන විවේචනය වලට බයි අපින් වෙන බැනුම් වලට බයි අපින් වෙන දොස් වලට බයි අර අන්‍යයන් වැරදි හදාගෙන ඕන් සසරින් එතර වෙයි අපි මේ භයානක සංසාරයට දෙගෙන වැටි. එනිසා අපේ පිංඋතුන් තමන්ගේ අඩුපාඩුකම් මේකෙන් දකින්න. ඒකටයි මේ කාරණාවල් අපේ පිංඋතුන්ට මේ කාරණාවල් දේශනා කරන්නේ. දැන් අද අපි කතා කරන්නේ මේ පරියාප්ති අල්පෙච්ඡතාවය. අපි දැන් අල්පෙච්ඡ භාවයන් දෙකක් කතා කළ අවසන් ප්‍රත්‍ය පිළිබඳ අල්පෙච්ඡ භාවය දුතාංග පිළිබඳ අල්පෙච්ඡ භාවය ඊළඟ තුන්වෙනි එක තමයි මේ පරියාප්තිය පිළිබඳ අල්පෙච්ඡ භාවය. ඒකත් එහිමමයි. පරියාප්තිය පිළිබඳ අල්පෙච්ඡ භාවය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තමන් හොඳට දන්නවා තමන් ධර්මයේ හොඳට හදාරනවා. හැබැයි තමන් ඒ හදාරපු ධර්මයේ තමන් ධර්මයේ දන්න බව නොහඟවමින් වාසය කරනවා. මුළු ත්‍රිපිටකයේම මුළු අට කතාවම දරාගෙන ඉන්නවා
හැබැයි ඒ උත්තමයන් වහන්සේලා එකඳු බණ පදයක්වත් තමන් දන්න බව අඟවමින් නෙවෙයි වාසය කරන්නේ. සමහර වෙලාවට බලන්නේ මේ ක්ලේශය අපේ හිතේ කොච්චර වැඩෙනවද කියලා. කෙනෙක් එක්ක ධර්ම සාකච්ඡා කරනකොට කෙනෙක් එක්ක කතා බහ කරනකොට ඒ ගුරුවරයා කියන කාරණාවල් අහගෙන ඉන්නේ නැතුව දේශකයා කියන කාරණාව අහගෙන ඉන්නේ නැතුව සමහර වෙලාවට කරුණක් කියද්දී ඒ කාරණාව තමන් කලින් අහලා දැනුවත් බවක් ලැබලා තියෙනවා නะ අර දේශකයාගේ කාරණාවට ඇහුම්කන් නොදී තමන් ඒක ඒ වෙලාවට කිසියම් විමසීමක් නොකර මැදට පැනලා පිළිතුරු දෙනවා පින්වත්නි ඒ දී අපි ළඟ තියෙන කෙලෙස් ධර්මය ඒකෙන් අපි අඟවන්න උත්සාහ කරනවා මමත් මේ ධර්මයේ දන්නවා මමත් මේ ධර්මයේ දන්නවා ආන් ඒ විදියට අඟවන්න උත්සාහ කරනවා එක පිංගුතුනි කෙලස් බරිත හිතක් කෙලස් බරිත ලක්ෂණිය සමහරලට තමන්ට හිතෙන්න පුළුවන් කරුණාව තියෙන වගේ කියලා නෑ පිංගුතුනේ සාරාණීය වත පුරනකොට ඒ සාරාණීය වතේ විශේෂ දෙයක් තියෙනවා ඒ තමයි වචනෙන් කොහොමද සංවර වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරද්දි කියනවා වැඩිහිටි භික්ෂුන් වහන්සේලා පිරිසක් එක ධර්ම සාකච්ඡා කරනකොට කෙනෙක් ප්‍රශ්නයක් අහනවා අර වැඩිහිටි භික්ෂුන් වහන්සේලාගෙන් අවසරයක් නොගෙන අර ප්‍රශ්නය අහපු කෙනාට පිළිතුරු දෙනවා. ඒක උසස් දෙයක් හැටියට මේ ශාසනේ සලකන්නේ නේ. අවසරයක් ලැබුණොත් පමණයි කාරණාව පැහැදිලි කරන්න පුළුවන්. එහෙම නැතුව හොඳින් ඇහුම් කන් දීම තමයි වටින්නේ. තමන් දන්නවා කියන තැනට ආවොතින් පිඟුතුනි මේ කාරණාවල් තමන්ට වටහා ගන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව ය අංගුත්තර නිකායේ පංචක නිපාතේ ඒ කියන්නේ තුන්වෙනි පොතේ 286 වෙනි පිටුවේ කියනවා මේ ලෝකේ කරුණු පහක් තියෙනවා ඒ කරුණු පහ යමෙකුට තියෙනවා නම් ඔහු කොච්චර ධර්මයේ ඇහුවත් ඔහුට ඒ ධර්මයේ වැටහෙන්නේ නැහැ කියලා. ඒ කරුණු පහ තමයි ගුණමකු සිතින් අහනවා වාද කරන සිතින් අහනවා ඒ වගේම ක්‍රෝධයෙන් අහනවා ඊළඟට දුෂ්ප්‍රඥ සිතින් අහනවා ඒ වගේම තමයි තමන් නොදැනගෙන දන්නවා කියන චේතනාවෙන් අහනවා අනඤ්ඤාතේ අඤ්ඤාත මානී හොත් නොදැනගනිමින් දන්නවා කියන චේතනාවෙන් අහනවා ඒ කිනාට පින්වත්නි කවදාවත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට වටහා ගන්න බෑ භාග්‍යවතුන් වහන්සේ උනත් පින්වතුනි එහෙම පිරිසට පිළිතුරු දෙන්න යන්නෙත් නෑ දැන් අර එක දේශනාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ওই මහා යඤ්ඤ කියලා එක්තරා සූත්‍රයක සඳහන් කරනවා උග්ගත ශරීර කියලා එක බමුණෙක් හිටියා ඒ උග්ගත ශරීර බමුණ දවසක් යාගය සූදානම් කරලා බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි මම මෙන්න මේ වගේ යාගයක් සූදානම් කරා මම ඒ කරන යාගයෙන් මම අහලා තියෙනවා මහා ආනිසංස මහත් ඵල මට ලැබෙනවා කියලා. දැන් උග්ගත ශරීර බමුණා බුදුරජාණන් වහන්සේට කිව්වේ ස්වාමීනි මම අහලා තියෙනවා මෙන්න මෙහෙම දේවල් ලැබෙනවා කියලා. ඒ කියන්නේ බමුණ නොකිය එතන අදහස් කරේ තමන් ඒ කාරණාව දන්නවා කියලානේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා බ්‍රාහ්මණය ඔව් මමත් ඒක අහලා තියෙනවා. යාග කරාම මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ බලාගෙන ඉඳලා ආනන්ද හාමුදුරුවෝ බමුණට ඇවිල්ලා කියනවා බමුණ කවදාවත් භාග්‍යතුන් වහන්සේගෙන් ওই විදිහට ප්‍රශ්න අහන්න එපා කියලා. භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහනකොට අහන්න තමන් දන්නවා කියන තැනින් දෙගෙන නෙවෙයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම යාග කරන්න කැමතියි. ස්වාමීනි මට කියලා දෙන්න මම මේ කරන යාගය මට මෙලොවට පරලොවට කොහොමද පිහිට වෙන්නේ කියලා මෙලොව හිත සුව පවතිනවද පරලොව හිත සුව පවතිනවද කියලා කියලා දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා ආනන්ද හාමුදුරුවෝ ගන්වනවා අන්න ඒකයි පිංගතුනි බුදුරජාණන් වහන්සේවත් ඒ වගේ මාන්නෙන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්න අහුවොත් ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ භාග්‍යතුන් වහන්සේගෙන් උනත් ප්‍රශ්නයක් අහන ක්‍රමයක් තියෙනවා
ඒ ක්‍රමයට තමයි පින්වතුනි ප්‍රශ්න අහන්නට ඕන. මොකද තමන් දන්නවා කියන තැනට ආපු ගමන් කාරණාවල් වැටහෙන්නේ නැති වෙනවා. දැන් අර මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ පළවෙනිම සූත්‍රය පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරෙත් එවැනි හේතුවක් නිසා. දවසක් බුදුරජාන් වහන්සේ දේශනාවක් පවත්වනකොට ඒ කාලේ බ්‍රාහ්මණ කුලයෙන් භික්ෂූන් වහන්සේලා 500 නමක් පැවිදි වුණා. බ්‍රාහ්මණ කුලයෙන් 500 දෙනෙක් පැවිදි වුණා. ඒ 500 දෙනා ගිහි කාලේ බ්‍රාහ්මණ වේද වේදාන්ත හොඳට ඉගෙනගෙන තියෙන නිසා ඔවුන් හිතනවා අපි දන්න දෙමනේ බුදුහාමුදුරුවෝ දන්නේ. ඒ නිසා අපිට අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ කියලා ඒ පිරිස බනහන්නාවිනේ. ඒ පිරිසව බුදුරජාණන් වහන්සේ කැඳවලා මේ මූලපරියාය සූත්‍රය දේශනා කරනවා. දැන් අහන්නේ තමන් දන්නව කියන තැන ඉඳගෙනනේ. තමන් දන්නවා කියන තැන ඉඳගෙන අහනකොට අර මුළු සූත්‍රයෙන් එක කොටසක්වත් පින්වතුනි අවබෝධ කරගන්න බැරි වුණා. ඒ තරම් ගැඹුරු දේශනාවක් භාග්‍යවතුන් වහන්සේ කළේ. ඒකයි පින්වතුන සාමාන්‍ය සදහම් කරන්නේ දැනුමින් උනත් මාන්‍ය අධික වුණොත් ධර්මයෙන් උනත් මාන්‍ය අධික වුණොත් ඒ කෙනාට මේ ධර්මයේ පිහිටන්නේ නැහැ. මාන්‍ය බලවත් වෙනකොට ප්‍රඥාව යට යනවා. ප්‍රඥාව වැහිනවා. අර අපි කලින් දවසක දේශනා කරලා තියෙනවා වස්සකාර අමාත්‍යතුමාගේ කතාව. වස්සකාර අමාත්‍යවරයා කියන්නේ වේළුවනාරාමයේ හදන්න රජතුමා පවරුප අමාත්‍යවරයා. දවසක් වේළුවනාරාමයේ දිහා බලාගෙන ඉන්නකොට මහා කච්චායන මහරහතන් වහන්සේ වේළුවනාරාමයේ ඉහළ ඉඳලා පහළට වඩිනවා. ඕක දැකපු වස්සකාර බමුණ මොකද කිව්වේ? අමාත්‍යවරයා හරියට මහා කළු වඳුරෙක් බහිනවා වගේ කිව්වා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැකලා අහලා පණිවිඩයක් කියන වස්සකාර ගිහිල්ලා මහා කච්චායන මහරහතන් වහන්සේගේ සමාව ගත්තේ නැති වුණොත් ඔයි වේළුවනාරාමයේම මහ කළු වඳුරෙක් වෙලා ඉපදිනවා කියලා. පිඟුතුරි බලන්න මාන්නේ මිනිසුන්ගේ කොච්චර විනාශයට ඇදගෙන යනවද කියලා කියනවනම් මේ මාන්නේ කෙනෙක් කෙලස් ධර්මීය සත්‍යව කොයි තරම් සංසාරයේ අනතුරකට අරගෙන යනවද කියලා කියනවනම් තමන්ගේ මාන්නේ අධික බව නිසා පිඟුතුරි ගිහිලා තෙරුන් වහන්සේගේ සමාව ගත්තේ නේ. ඒ වෙනුවට වස්සකාර මොකද කළේ? වේළුවනාරාම වටේටම අඹ පැල හිටවන්න පටන් ගත්තා. කද හේතුව ඊළඟ ජීවිතේ වඳුරෙක් වුණාම කන්න දෙයක් තියෙන නිසා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ මේ වස්සකාර පිළිගත්තා. හැබැයි පිළිගත්තට මේකේ කාන්තෙම වෙනවා කියලා දැනගත්තට ඊතරම් ප්‍රඥාවක් තිබුණට තමන්ගේ වරද හදාගන්න තමන්ට ප්‍රඥාව පහළ වුණේ නෑ. ඇයි? අර මාන්නේ පිඟුතුනි තමන්ව වහගෙන ඉන්න නිසා. මාන්‍ය අධික බව සංසාරේ සත්‍යයන්ව දරුණු ස්තැන්වලට අරගෙන යනවා. ඒකනේ බුදුහාමුදුරුවෝ මිත්‍යා දෘෂ්ටියට පමණක් නොදෙනි වෙන කිලිස් ධර්මයක් හැටියට මේ මාන්‍ය හඳුන්වන්නේ. මොකද ඒ කිලිස් ධර්ම දෙක එකට එකක් නොදෙවෙනි වෙන්නේ එකම සිතක කිලිස් ධර්ම දෙකක් උපදින්නේ නැති නිසා. නමුත් ගත්තොතින් මිත්‍යා දෘෂ්ටිය තරම්ම බලවත් මාන්‍ය, මාන්‍ය තරම්ම බලවත් මිත්‍යා දෘෂ්ටිය. ඒ තරම් භයානක කෙලස් ධර්ම දෙක. මාන්‍ය බලවත් වුනොත් පිඟුතුනි තමන්ට මේ ධර්මිය හරියට වටහා ගන්න බැරි වෙනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ සමහර අයට බණ කියන ගිහිල්ලා මාන්නේ බින්දි. දැන් අර බ්‍රහ්මනි මන්තනික සූත්‍රී බක කියලා බ්‍රහ්මී තමයි මහා බ්‍රහ්මයා හැටියට ඉන්නේ. මේ බක බ්‍රහ්මයා දවසක් හිතනවා මේ බ්‍රහ්ම භවය තමයි නිත්‍ය එකම භූමිය. මේ භූමිය තමයි මේ සසරි කෙලවර. මෙතනින් එහා පැත්තට නැවත ඉපදීමක් මරණයක් නෑ. මේක තමයි අන්තිම තැන කියලා කෙලෙස් සිතුවිල්ලක් ඉපදුනා. මේක පිංගුතුරි බොහොම දිගු කාරණාවක්. මට අපේ පිංගුතුට කියන්න ඕන කොටස කියන්න ඕන නිසායි මේ කාරණාව මෙතට එකතු කරගත්තේ. නැත්නම් මේක බොහෝ විස්තර කරන්න පුළුවන් මාතෘකාවක්. අපි ඉදිරි දවසක ධර්ම දක්ෂිනාව තුලින් මේ බ්‍රහ්ම නිමන්තනික සූත්‍රයත් සාකච්ඡා කරමු ඉදිරි දවසක. නමුත් මම මේකින් කියන්න ගත්තේ
දැමි බක බ්‍රහ්මයා අර වගේ මිත්‍යා දෘෂ්ටියක් හිතනකොටම භාග්‍යතුන් වහන්සේ පහළ වුණා. භාග්‍යතුන් වහන්සේ දැක්කම බක බ්‍රහ්මයාට මොකද හිතුනේ? බලන්නකෝ මම හිතපු දේ භාග්‍යවතුන් වහන්සේටත් තේරිලා උන්වහන්සේත් මේ ලෝකෙට ආව. එනිසා කියනවා නිදුකාණනි ඔබ වහන්සේගේ පැමිණීම ඉතාම හොඳයි. පස්සේ හරි මේක තේරුම් අරගෙන ආපේක හොඳයි. දැන් බක බ්‍රහ්මයා හිතන්නේ තමන්ට අර හිතිච්ච දේ බුදුහාමුදුරන්ටත් හිතිලා උන්වහන්සේත් මේ බ්‍රහ්ම ලෝකෙට ආවා කියලා. ඊළඟ බුදුහාමුදුරෝ ඒ වෙලාවේ කියනවා බ්‍රහ්මය නුඹ අනිත්‍ය දෙයක් නිට්ටයයි කියනවා. සාස්වත නොවන දෙයක් සාස්වතයි කියනවා. මෙහිම කියද්දී බක බ්‍රහ්මයා ඒකට වාද කරනවා. භාග්‍යවතුන් වහන්සේ පිංගුතුනි වාදීන් ඒ බක බ්‍රහ්මයාව පරද්දනවා. වාද කරලා භාග්‍යවතුන් වහන්සේව පරද්දන්න බැරි වෙච්ච නිසා බක බ්‍රහ්මයා මොකද කළේ? බක බ්‍රහ්මයාට පුළුවන් අන්‍ය බ්‍රහ්මයන්ට නොපෙනී අතුරුදහන් වෙන්න. ඒ නිසා අභියෝග කළ අතුරුදහන් වුණා. බක බ්‍රහ්මයා අතුරුදහන් වෙන වෙන තැන් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඊළඟ බුදුහාමුදුරුවෝ අතුරුදහන් වුණා. බක බ්‍රහ්මයාට හොයාගන්න බැරි වුණා. අන්න ඒකෙන් තමයි බිගුතුනි බක බ්‍රහ්මයා දමණය වුණේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ සමහර මාන්‍ය අධිකයිගේ මාන්නේ බිඳ දාලා තියෙනවා එයාලාට අනුග්‍රහ කරන්න. හැබැයි හැම කෙනෙකුටම අනුග්‍රහ කරන්නේ නැහැ. මොකද අනුග්‍රහ කරන්නේ මාර්ගඵල ලබනවන විතරයි. මාර්ගඵල ලබන්නේ නැත්තම් එහෙම අනුග්‍රහ කරන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ. පිටුතරි මිනිමි මාන්නේ කියන එක ඉතාම භයානකයි අපිට. හැම වෙලාවකම හිතන්න ඕන තමන් කොයිතරම් දැනගත්තත් මම මොනවද දන්නේ නැහැ කියලා. ඔන්න ඕක තමයි මේ ශාසනයට බැස ගන්න තියෙන තොටුපොළ. සත්තහා භගවා ශාවකෝ හමස්මි. භාග්‍යවතුන් වහන්සේ තමයි ශාස්ත්‍රු, මම ශාවක. ජානාති භගවා නාහං ජානාමි. භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි. මම මොනවත් දන්නේ නැහැ. කවුද දන්නේ? භාග්‍යවතුන් වහන්සේ. අන්න ඒක තමයි මේ ශාසනයේ පිංගතුණි නිවන් දකින ශ්‍රාවකයාට නිවනට බැස ගන්න තියෙන තොටුපොළ. ඔන්න ඔය පද හතර හරියට කෙනෙක් අවබෝධ කරගෙන මේ ධර්ම මාර්ගයට බැසගත්තොතින් ඒ කාන්ති මොහොත නිර්වාණ අවබෝධය ලැබෙන එක නම් ලැබෙනවාමයි. ඒක බුදුරජාණන් වහන්සේම තමයි ප්‍රකාශ කළ තියෙන්නේ. ඔය පද හතර හරියට තේරුම් අරගෙන ඔය පද හතරෙන් තමන්ව විමස විමස මේ ධර්ම මාර්ගයට බැසගත්තොත් පිංගත්නි ඒ කෙනාට ඕජවන්තං හරියට ලිස්සන දෙයකට යමක් දැම්මම ඒ දේ ගලාගෙන යන යම්සේද ආන් ඒ විදියට මේ ධර්ම මාර්ගයේ වැඩෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් පිංගත්නි අතිශයින්ම වැදගත් කරුණක් මේ කාරණාව තමන් දන්නේ නැහැ කියලා හැම වෙලාවකම හිතන එක. ඒක පිංගොතුනේ අපේ ශාසනීය ආර්යයන් වහන්සේලා උසස් ආකාරයට කරපු දෙයක්. ආර්ය උත්තුමයන් වහන්සේලා කොච්චර ධර්මයේ දැනගත්තත් පිංගති තමන් ධර්මයේ දන්නවා කියන තැනට ඇවිල්ලා ඉන්නේ නැහැ. මේකට ඕන තරම් උදාහරණ දක්වන්න පුළුවන්. එක උදාහරණයක් මතක් කළොත් අපේ නාගසේන මහරහතන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා කෝටි සියයක් මහරහතන් වහන්සේලාගෙන් ආරාධනාවෙන් මනුෂ්‍ය ලෝකෙට ආවා මිලින්ද රජතුමාත් එක්ක වාද කරන්න. ඒ කාලේ මිලිඳු රජතුමා භික්ෂුන් වහන්සේලාව අපහසුතාවයට පත් වෙන විදියට නොඑක් නොඑක් ප්‍රශ්න අහනවා, වාද කරනවා. ඔහුව පරද්දන්න කවුරුවත් හිටියේ නෑ. කෝටි සියයක් මහරහතන් වහන්සේලා බ්‍රහ්ම ලෝකෙට ගිහිලා ආරාධනා කළේ. ඒ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ පිංගත්නි බ්‍රහ්ම ලෝකයේ හිටපු ඒ බ්‍රහ්මයා මනුෂ්‍ය ලෝකෙට ආවා. රේවත මහරහතන් වහන්සේ තමයි මනුෂ්‍ය ලෝකෙට ආපු මේ නාගසේන කුමාරයාව පැවිදි කළේ. පැවිදි කරවලා මුලින් අභිධර්ම පිටකේ ගැන්නුවා. අභිධර්මයේ පිංගුතනික රාත්‍රියක ඉගෙනගෙන මේ නාගසේන හාමුදුරට කොයිතරම් ප්‍රඥාවක් තියෙනවද කියලා කියනවා නම් අට්ඨකතාව කටපාඩම් දීලා තියෙනවා. අට්ඨකතාව
කටපාඩම් දීලා තියෙනවා. පින්වත්නි, එදා මේ නාගසේන හාමුදුරුවන්ට සූත්‍ර ටික උගන්වන්න ඕන කමට රේවත මහරහතන් වහන්සේ යොදුන් ගණනාවක් එහායින් තියෙන පන්සලකට යවනවා. තනියෙන් යවන්න බැරි නිසා නාගසේන හාමුදුරංගව යවන්නේ එක ගැල් කරුවෙක් එක්ක. ගැල කියන ගැල් කරුවෙක් එක්ක තමයි යවන්නේ. යන ගමන් ගැල් කරුව අහනවා නාගසේන හාමුදුරුවන්ගෙන් ස්වාමීන් වහන්සේ ධර්මිය දන්නවද කියලා. ඒ වෙලාවේ නාගසේන හාමුදුරු දෙන පිළිතුර මොකද්ද? ස්වාමීනි අභිධර්මෙන් ටිකක් දන්නවා. බලන්න පින්වතුනි උන්වහන්සේගේ පිළිතුර අභිධර්මෙන් ටිකක් දන්නවා. ඇත්තටම උන්වහන්සේ කවුද? මුළු අභිධර්මියම කටපාඩම් කරගත්තු අභිධර්මී අට කතාව කටපාඩම් දීපු තෙරුන් වහන්සේ නම. ආන් ඒකට තමයි කියන්නේ පර්‍යාප්ත අල්පේචතාවේ කියලා. කටපාඩම් උනත් ඕන තැනකින් ඇහුවොත් ඕන තැන කියන්න පුළුවන්, විස්තර කරන්න පුළුවන්, දේශනා කරන්න පුළුවන්. දැනුමක් තියෙන නාගසේන හාමුදුරුවෝ ගැල් කරුවට කියනවා අභිධර්මින් ටිකක් දන්නවා කියලා. ඇයි ඒ? ඒක තමයි මේ ශාසනයේ ප්‍රතිපදාව. මම ඒකයි කිව්වේ මේ ශාසනයේ සැබෑ ගුණ අධික ශ්‍රාවකයාගේ විශේෂ ලක්ෂණයක් තමයි කවදාවත් තමන්ගේ ගුණ ප්‍රකට වෙන විදිහට ජීවත් වෙන්නේ. ජීවත් වුණු ජීවත් වෙන තමන්ගේ අගුණයක් ප්‍රකට වෙන විදිහට තමන්ගේ අගුණ තමන්ගේ වරද පෙන්වලා සැබෑ ශ්‍රාවකයෝ ගුණිය හඟවනවා. ඒ තමයි සැබෑ ශ්‍රාවකයාගේ ලක්ෂණය. පින්වත්නි මේ ශාසනී අපිට කොයිතරම් දුර ගමනක් යන්න තියෙනවද කියන එක අපට වටහා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක දන්නේ භාග්‍යවතුන් වහන්සේ නමක් විතරයි. මොකද උන්වහන්සේ කියන සර්වඥයි. දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට කියන්න පුළුවන් මම දන්නවා කියලා. ඒක ඇත්ත. ඒයි තමන් දන්නවා කියලා කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඥාණය මොන වගේද? මේ ලෝකේ යමක් තියෙනවා නම් ඒ තියෙන සියල්ලක් උන්වහන්සේ දන්නවා. මේ ලෝකේ භාග්‍යවතුන් වහන්සේ යමක් දන්නවා නම් ඒ දන්න සියල්ලක්ම මේ ලෝකේ තියෙනවා. යාවකතං ඥානං තාවකතං ඤෙයං තාවකතං ඥානං යාවකතං ඤෙයං. යම් තාක් මේ ලෝකේ දැනුම පවතිනවද ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ දන්නවා. භාග්‍යවතුන් වහන්සේ දන්න යමක් තියෙනවද ඒ සියල්ල මේ ලෝකේ තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ නොදන්නව කියලා දෙයක් නැහැ. සමහර වෙලාවට ඒ සර්වඥ ඥාණයට අවබෝධ වෙන කරුණෝ අපට වටහාලා දෙන්න බෑ. මොකද අපට තේරුම් ගන්න බෑ. උදාහරණයක්වත් නෑ කියන්නේ. ඒකනේ අර සංසාරේ කෙලවරක් පිළිබඳ පණවන්න බෑ කියලා උදාහරණ කියන්නේ. කොහොමද කියන්නේ? මව මැරිලා මේ සංසාරේහි අඬපු වාර කොච්චරද කියනවනම් මහා සාගරේ ජලයට වඩා වැඩි. හැබැයි අට කතාවේ කියනවා මේ මහා සාගරයේ වගේ සාගර 100ක් 10ක් 1000ක් ලක්ෂයක් ගත්තත් සංසාරේ මව ලැබිලා ජීවිතවල අඬපු කඳුළු ගාන කොච්චරද කියලා මනින්න බෑ කියනවා. ඒ තරමටම සංසාරේ දිගයි කියලා ඒ උදාහරණයෙන් පෙන්නනවා. හැබැයි ඒක නිවැරදිම එක නෙවෙයි. මොකද නිවැරදිම දේ දන්නේ භාග්‍යතුන් වහන්සේ. නමුත් අපේ ප්‍රඥාවට ඒක තේරෙන්නේ නෑ. ඒ හැරෙන මේ ලෝකේ කිසිම කෙනෙකුට කියන්න බෑ මම දන්නවා කියලා. නමුත් අර අපේ තියෙන කෙලස් ධර්මයේ නිසා අපිව වසාගෙන ඉන්නවා තමන් දන්නවා කියන තැනට ඇවිල්ලා. ඉතින් එහෙම ආවම පින්වතුනි මාර්ගඵල පවා ලබා ගන්න බැරි වෙනවා. ඇහුම්කන් දෙන්න බැරි වෙනවා. තමන් දන්නවා කියන තැන ඉඳගෙන ඉන්නකොට පින්වතුනි තමන්ගේ අඩුපාඩුවක් පවා තමන්ට සකස් කරගන්න බැරි වෙනවා. මොකද එහෙම මාන්න අධික වුණාම පින්වතුනි තමන්ගේ අඩුපාඩුවක්වත් කවුරුවත් පෙන්වලා දෙන්නේ. ඒක ඒ කිනාට ලොකු අලාබ්. ඒ කිනාට ධර්ම කරුණක්වත් කියලා දෙන්න බෑ. ඇයි? තමන් ධර්මයේ දන්නවගෙන හැසිරෙන්නේ. ඒ කිනාට ලොකු පාඩුවක් ඒක. බුදුරජාණන් වහන්සේට එහෙම මොන ගෙහිච්ච කී දෙනෙක් පින්වතුනි මේ සංසාරයට වැටුණද? හැබැයි ඒක වටහාගත්තු පිරිස පින්වතුනි වීරිය වඩලා මේ සසරින් එතර වුණා. දවසක් අර සාකේත තිස්ස තෙරුන් වහන්සේ උන්වහන්සේ පින්වතුනි
බොහෝ දිනකට බණ කියනවා. ඒ බණ අහන අහන පිරිස බණ අහලා මාර්ගඵල ලබනවා. දවසක් එක ගෝල හාමුදුරු නමක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමිනි මට ධර්ම ගැටලුවක් විසඳගන්න ඕන. සාකිත තිරුණ වහන්සේ කියනවා අනේ ආශ්මතුරි දැන් නම් බෑ දැන් මන් නාන්න යන වෙලාව. නාන යන වෙලාවේ බණ ටිකක් අහන කෙනෙක් ඉන්නවා. ඊළඟට කියන කමක් නෑ ස්වාමිනි හින්න නාන එන වෙලාවේ. ඒත් බෑ. එතකොටත් බණ අහන පිරිසක් ඉන්නවා කියලා මෙන්න මෙහිම සිදුවීමක් වෙනවා. එතකොට අර ගෝල තිරුණ වහන්සේ කියනවා එහෙනම් ස්වාමිනි ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් නැති වෙති කියලා අතුරු දහන් වුණා. සාකිත තිරුණ වහන්සේ හිතනවා මේ මට බණ කරුණක් මගෙන් බණ කරුණක් දැනගන්න ආපු කෙනෙක් නෙවෙයි මට බණ කරුණක් කියලා දෙන්න ආපු කෙනෙක්. ඒ වෙලාවේදීම පිංගොතුනි උන්වහන්සේ හොර රහසෙම කිසිවෙකුට නොහඟවා කණිකාර වාලේ වාලික සමුද්ද විහාරයට වැඩම කළා. එහි ගිහිල්ලා උන්වහන්සේ වැඩ හිටියේ කොහොමද? එකම ධර්ම කරුණක්වත් දන්න කෙනෙක් වගේ නෙවෙයි. කිසිම ධර්ම කරුණක් නොදන්න කෙනෙක් වගේ උන්වහන්සේ ඒ පන්සලට වෙලා වැඩ ඉන්නවා. වැඩ ඉඳලා පිඟුතුනි වීරිය වඩනවා. වීරිය වඩලා කාලයක් ගියාම උන්වහන්සේ රහත් වෙනවා. රහත් වෙලා ඉවරුණෙන් පස්සේදී පන්සලේ වැඩ හිටපු ගමේ හිටපු සියලු දෙනාම පුදුමයට පත් කරවමින් සියලු රාත්‍රියක් නිමා වෙනකන් විශේෂ ධර්ම දේශනාවක් පවත්වනවා. අන්න එතකොටයි දන්නේ තෙරුන් වහන්සේ ධර්මයේ දන්නවා කියලා. උන්වහන්සේට ඒ මාර්ගඵලයකට පත් වෙන්න පුළුවන් කමක් ලැබුණේ මොකක් නිසාද? උන්වහන්සේ දන්නේ නැහැ කියන චේතනාවෙන් ගිහිල්ලා වීරිය වඩපු නිසා. දැන් අර අපේ තුච්ච කොට්ටිත හාමුදුරුව බලන්න, තුච්ච කොට්ටිත හාමුදුරුව කියන්නේ නොඑක් නොඑක් තැන්වල බණ කිය කියන හාමුදුරු නමක්. නමුත් උන්වහන්සේගේ ළඟ ගුණධර්ම දියුණු වෙලා නැහැ. හැබැයි හොඳට ධර්මයේ දන්නවා. දැන් අපේ සමාජෙත් එහෙම තියෙනවනේ. සමහරක් පිරිස ඉන්නවා හොඳට ධර්මයේ දන්නවා. සමහරට අපිටත් වඩා හොඳට දන්නවා. හැබැයි තමන්ගේ ජීවිතේ ඒක පුරුදු කරගෙන නැහැ. දැනුමක් විතරයි උන්ගේ ළඟ තියෙන්නේ. දැනුමට විතරක් මේ ධර්ම ඉගෙන ගන්න ගියත් ඒත් සංසාරේ අසරණ වෙනවා. මේ තුච්ච කොට්ටිත හාමුදුරුව එහෙම කිනි. තුච්ච කොට්ටිත හාමුදුරුව පින්වත්නි දවසක් බුදුරජාණන් වහන්සේගෙන් නිතරම මේ වගේ ප්‍රකාශයක් ඇහෙන නිසා තමන් පිළිබඳ දැන් උන්වහන්සේට කතා කරන්නේ තුච්ච කොට්ටිත. තුච්ච කොට්ටිත කියන්නේ හිස්සු කොට්ටිත කියලා. උන්වහන්සේ ත්‍රිපිටකය දන්නවා. හැබැයි හිස් ඒ විලාවේ පින්වත්නි උන්වහන්සේ මේ කාරණාව මෙනෙහි කරද්දී උන්වහන්සේ හිතෙනවා මට මේ මාර්ගඵලයක් අත් නිති නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම කියන්නේ. උන්වහන්සේ එතනින්ම යොදුන් 120ක් දුර තියෙන ආරණ්‍යයකට වඩිනවා. ඒ ආරණ්‍යයේ ඉන්නවා භික්ෂුන් වහන්සේලා 39. දැන් මේ 39ම දන්නවා තුච්ච කොට්ටේ තහාමුදුර කොයිතරම් ධර්ම දරනවාද කියලා. නමුත් ගිල කමටහනක් ඉල්ලනවා. පළවෙනි හාමුදුරන්ගේ ළඟට ගිහිලි ඉල්ලනකොට කියනවා ඊළඟ හාමුදුරන්ගේ ළඟට යන්න. දැන් ඊ යන හැම හාමුදුරු නමක්ම කියනවා ස්වාමීනි ඔබ වහන්සේට අපි ධර්මයේ කොහොමද කියලා දෙන්නේ, කමටහන් කොහොමද දෙන්නේ? ස්වාමීනි ඔබ වහන්සේ අපට කමටහන් දුන්නේ. ඔබ වහන්සේට කොයිතරම් ධර්ම දැනුමක් තියෙනවද? නමුත් කියන කමක් නෑ ස්වාමීනි මට කමටහනක් දෙන්න. මෙහෙම මෙහෙම පිංගුතුනි උන්වහන්සේ අර 39 ළඟටම යනවා. යන යන හැම හාමුදුරුවම කියනවා ඊළඟ හාමුදුරුවන්ගේ ළඟට යන්න. ඊළඟ හාමුදුරුවන්ගේ ළඟට යන්න. 30 වෙනි හාමුදුරුව කියන්නේ හත් හැවිරිදි සාමණේරයන් වහන්සේ නම. බලන්න මේ තරම් ත්‍රිපිටක දහරි මුළු ත්‍රිපිටක අට කතාම කටපාඩම් කරගෙන ඉන්න තුච්ච කොට්ටිත හාමුදුරුව අර හත් හැවිරිදි සාමණේරයන් වහන්සේගේ ළඟ ධනමඩලක් බිම තියලා උක්කුටින් ඉඳගෙන වැඳගෙන කියනවා ස්වාමීනි මට කමටහනක් කියලා දෙන්න. අර තෙරුන් වහන්සේ විමතියට පත් වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ ඇයි මෙහිම හැසිරෙන්නේ? ස්වාමීනි ඔබ වහන්සේ කොයිතරම් ධර්මයේ දන්නවද? අපි කොහොමද ඔබ වහන්සේට ධර්මයේ කියලා දෙන්නේ? නමුත් කියනවා කමක් නැහැ මට කමටහනක් දෙන්න. ඉතින් ඒ වෙලාවේ කියනවා හොඳයි මම කමටහනක් දෙන්නම්. හැබැයි මට බලන්න ඕන නුඹ ඔබ වහන්සේ අවවාදී පිහිටන කෙනෙක්ද කියලා. ඇයි එහෙම කියන්නේ?
මේ තුච්චකොට්ටේට හාමුදුරුවෝ කියන්නේ හොඳට ධර්මයේ දන්න කෙනෙක්. එවැනි ධර්මයේ දන්න කෙනෙකුට මාන්නය තිබුණොත් කමටහනක් දුන්නට වැඩක් නෑ. ඒ නිසා සාමණේරයන් වහන්සේ කියනවා ස්වාමිනි මට ඔබ වහන්සේ අවවාදී පිහිටන කෙනෙක්ද කියලා බලන්න ඕන. බලනවා නම් විතරක් කමටහනක් දෙන්න. ඒ වෙලාවේ තුච්චකොට්ටේට හාමුදුරුවෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මට කියනවා නම් ගිනි ගොඩකට පයින්න කියලා ස්වාමීනි මං ඒ දේ කරන්නම් කියනවා ඒ දේ කරන්න උනත් මම සූදානම් කියනවා ඉතින් ඒ වෙලාවේ අර සාමණේරයන් වහන්සේ තුච්චකොට්ටිත හාමුදුරුවන්ව පොකුණක් ළඟට අරගෙන ගිහිල්ලා කියනවා මේ පොකුණට බහින්න කියලා මේ කොට්ටිත හාමුදුරු දරාගෙන ඉනි තාම වටින සිවුරක් අර සිවුරත් ඇඳගෙන අර තෙරුන් වහන්සේ කියන වචනේ අවසන් වෙන්න කලින් උන්වහන්සේ සිවුර සකස් කරගෙන පොකුණට බහිනවා සිවුර යට කොටස තෙමිනකොට සාමණේරයන් වහන්සේ කියන කමක් නැහැ ස්වාමීනි දැන් උඩට එන්න කියලා ඉතින් ඒ වෙලාවේ තමයි පිංගතුනි තෙරුන් වහන්සේ උඩට ආවම ඒ වෙලාවේදී කමටහනක් දෙනවා දොරවල් හයක් තියෙන තුඹසක් තියෙනවා මේකට සතෙක් ඇතුල් වෙනවා කෙනෙක් දොරවල් පහක් වහගෙන එක සිදුරකින් අර සතාව අල්ලන්න උත්සාහ කරනවා ආන්න ඒ උපමාව දක්වල පෙන්නනවා මේ දොරවල් හයෙන් මේ ආයතන හයෙන් මනස පිළිබඳ සිත පිළිබඳව දකින්න කියනවා අනිත් සියල්ලක්ම වසාගෙන ඉතින් ඒ වෙලාවේ ඒ කාරණාව නිසා තමයි උන්වහන්සේට ඒ කමටහන ලබාගෙන රහත් බව ලබන්න පුළුවන් වුණේ තමන් ධර්මයේ දන්නව කියන මාන්නෙන් හිටියානම් අර කාරණා වැටෙන්නේ මෙන්න මේක ඊටාම වටින කරුණා දැන් අපේ මලියදේව මහරහතන් වහන්සේ බලන්න මලියදේව මහරහතන් වහන්සේ පින්වත්නි මණ්ඩලමාල විහාරයේහි වැඩ ඉන්න කාලේ පළවෙනි අවුරුදු තුනේ වස් කාල වස් තුනේ මේ තෙරුන් වහන්සේ එතකොට මාර්ගඵල ලැබරණේ උන්වහන්සේ එහි ඉඳගෙන පින්වත්නි වීරිය වඩනවා මලීදීව තෙරුන් වහන්සේ කියන්නේ හොඳට ධර්මයේ දන්නවා නමුත් මේ වීරිය වඩනවා මාර්ගඵල ලබන්න තෙරුන් වහන්සේ පින්වත්නි හැමදාම පිණ්ඩපාතේ වඩිනවා වඩිනකොට එක උපාසිකාවක් ඉඳගෙන දන් දෙනවා අර අවුරුදු තුනේ මේක උපාසිකාවක් දන් දෙනවා එයිම තමයි දන් දෙන්නේ එහෙම දන් දෙනකොට මලියදේව මහරහතන් වහන්සේ හැමදාම අර උපාසිකාවට කියන්නේ සුවපත් වේවා දුකින් මිදේවා ඔච්චරයි කියන බණ සුවපත් වේවා දුකින් මිදේවා අවුරුදු තුනකට පස්සේ උන්වහන්සේ මාර්ගඵල ලබනවා අරහත් ඵලයට පත් වෙනවා එදා තෙරුන් වහන්සේලා ආරාධනා කරනවා දැන් ධර්මදේශනාවක් කරන්න කියලා මලියදේව මහරහතන් වහන්සේ ධර්මදේශනාවක් පවත්වන බව ප්‍රසිද්ධ කරාම අර උපාසිකාවටත් ගිල මතක් කළා. ඇයි ඇයින දන් දෙන්නේ? උපාසිකාව කියනම විහිළු කරන්න එපා. උන්වහන්සේ මොනවද දන්නේ? අවුරුදු තුනක් මගෙන් දන් ගත්තා. නමුත් මට හැමදාම කිය වචන දෙකයි. සුවපත් වේවා දුකින් මිදේවා. ඉතින් ඒ වෙලාවේ ඒ තෙරුන් වහන්සේ කියනවා කමක් නැහැ. උපාසිකාව ගිහිල්ලා බලන්න. එදා රාත්‍රියේ මලියදේව මහරහතන් වහන්සේ ධර්මදේශනාව ආරම්භ කරා අර උපාසිකාවට සියලු රාත්‍රි අවසන් වෙනකන් ධර්මදේශනාව පැවැත්තුවා උදෑසන වෙනකොට ඇය සෝවාන් ඵලයට පත් වුණා උන්වහන්සේ කොයිතරම් ධර්මයේ දැරුවත් උන්වහන්සේ තමන් ධර්මයේ දරන බව ප්‍රකට කරන්න ගියේනේ අන්න ඒ කාරණාව නිසා පින්වත්නි උන්වහන්සේට මාර්ගඵල ලැබන්න පුළුවන් වුණා මේ ශාසනේ සැබෑ ආරයන් වහන්සේලාගේ ස්වභාවය ඒකයි. තමන් දන්න බව අඟවන්නේ නේ. තමන් දන්න බව ප්‍රකට කරන්නේ නේ. කොච්චර ධර්මයේ දරුවත් ත්‍රිපිටකයේම දරුවත් නොදන්න කෙනෙක් වගේ ඉන්නේ. මොකද උන්වහන්සේලා හැමදාම කරන්නේ ධර්මී ගණන් ගන්න එක. රහත් තුනත් කරන්නේ ධර්මී ගණන් ගන්න එක. අපි තුමු යම් දවසක රහත් වෙනවා කියලා. ඒ රහත් තුනත් කරන්නේ ධර්මී ගණන් ගන්න එක. මොකද රහතන් වහන්සේට තමයි පිංඔතුණි මේ ධර්මීහි නියම රසයේ වැටෙන්නේ අපිට මේ මාතෘකාව වෙනම සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක් මොකද රහතන් වහන්සේලා තමයි පිංඔතුණි වැඩිපුරම බණහන කැමති
මේ සබ්බ රසං ධම්ම රසං ජිනාති කියන මේ වචනිය හරියටම වැටහෙන්නේ රහතන් වහන්සේලාට. ඒ නිසායි පිංගුතුනි රහතන් වහන්සේලාට බණක් අහන්න ආරාධනාවක් ලැබුණොත් නමෙහිනි විතරයි ඕන පිංගුතුනි බණ අහන්න යනවා. සමහරලාට ආරාධනාවක්වත් නැතුව බණ කියනවා කියලා දැනගත්තොත් එතනට යනවා බණ අහන්න. ඒ තරමටම ධර්මයට ප්‍රියයි. ධර්මයට ඇලෙනවා ධර්ම රසී විඳිනවා. अरे महा गोसिंग सालवन सूत्री दिखियनवा अपे सारिपुत्त महारहतन वहांसे लंगट मुगलन महारहतन वहांसे काशपहामुदुरु यानवा मुगलन हामुदुरु सवस्काले काशपहामुदुरु अंट गेले कीनवा स्वामीनी अपी सारिपुत्तन वहांसे के लंगट यामु बनटिका कहान कियला ते इतना अट्टकता विकियनवा पिंगवात्नी ए गोसिंग सालवन सूत्र अट्टकता विकियनवा मध्यम निकाय तीयन मे सारि కాశపహాముదురంట మీ వచని ఎహినకొటమ ఏ మోహతేమ నెగట్ల యము స్వామిని కివలు ఇకర సమహార కినే కియన్న పులన్లు అనే మగే హిసరి దినవ అనే మగే కొందరి దినవ అనే మగే ఎంగపత టికక్ రిదినవ ఎహిమ కియ కియ హిటియే నే ఉన్వహన్సే వచని అహపు గమన్ నెగటల గిహిల తీనవ ఏ తరమటమ ధర్మయట కెమతి మీ రహతన్ వహన్సేలా ఓక బలాగెన హిటపు ఆనంద హాముదురు పింగతుని अनुरुद्ध हामुदुरंट गिहिलोय पणिविडिय कियला उन्वहन्सेत् एक्क यनवा अन्न काशप हामुदुरे मुगलन हामुदुरे सारिपुत्त हामुदुरंगलकट बनहन्न यनवा अपित् यमु कियला कियनवा ओक बलान गिन हिटुपु महा अनुरुद्ध हामुदुरुत् वडिनवा पिगुतुन हरीम लस्सन देशनावक कोई महा गोसिंग सूत्रे सालवन सूत्रे कियन्नी आरेन वहन्सेलागे सबै गुण इस्मतु करन देशनावक इतर मम मी मतक् कली ए वगे आरेन वहन्सेला पिगुतुनि इताम प्रिय मे धर्मेट धर्म रसे उन्नहसिला उसास महाकारट विंदिनवा इति एनिसा उन्नहसिला रहा तुनत पिंगोतुने धर्म इगन गन्नवा अन्न ए धर्म इगन गन्ने कट तमाई केने भंडागारिक पर्याप्तिय कियला रहातन महासिला धर्म इगन गन्ने कट हबे उन्नहसिला कोच्चर इगन गत्तात पिंगात्नी उन्नहसिला हेम दाम वेडे इन्ने तमन मुनवत दन्नी ने कीने चेतनावे අස්සජී හාමුදුරන්ගේ ළඟට උපතිස්ස පිරිවැජියා ආපු වෙලාවේ අස්සජී හාමුදුරු මොකද්ද කිව්වේ මම ගොඩක් ධර්මයේ දන්නේ පොඩ්ඩක් දන්නවා පද දෙකක් කියන්න යේ ධම්මා හේතුපබව තේ සංහේතු තථාගතුව මේ අස්සජී මහරහතන් වහන්සේ පින්වත්නි උපතිස්ස පිරිවැජියට කිව්වාන් ඒක ඒ බණ පද දෙකෙන් තමයි උන්වහන්සේ මාර්ගඵල ලැබුවේ तर बलन पिंगोतुनी दें राहतन वहां से ला कोई तरम नम में पर्याप्त अल्पेच्च भावेंग वैडी इन्नवा दे पर्याप्त ये पिलबंद अल्पेच्च भावेंग वैडी इन्नवा तेनी सा पिंगोतुनी अपे पिंगोतुरत मिन्ने मेक जीविते दिवनु करगान उत्साह करान्न मेक इताम वटिन खरुनक मंगे काई अद एक मात्रुकावाक यटतेट अरगेन मे देशनावाक मंग अपे पिंगोतुरत मे देशना कले මොකද තමන් හැම තිස්සෙම කොච්චර ඉගෙන ගත්තත් හිතන්න මම ධර්මයේ දන්නේ නැහැ කියලා. ධර්ම දේශනාවකට යනකොට බණ අහන්න වාඩි වෙනකොට වාඩි වෙන්න මම මොනවද දන්නේ නැහැ කියන චේතනාවේ. ධර්ම ඉගෙන ගන්න ගුරුවරයෙක් ළඟට යනකොට යන්න මම මොනවද දන්නේ නැහැ කියන චේතනාවේ. තම සමහරලාට තමන්ට ධර්මයේ පිළිබඳ දැනුමක් නොතිබුණත් වින වෙන බාහිර විෂයන් පිළිබඳ දැනුමක් ඇති. එය පවා පිංගතුනි ධර්ම ඉගෙන ගන්න කොට අත්හරින්න. අත්හැරලා මම මොනවද දන්නේ නැ මට මොනවද තේරෙන්නේ නැ කියන තැන ඉඳගෙන ධර්ම ඉගෙන ගන්න. එහෙම අපේ පිංගතුන් ධර්ම ඉගෙන ගත්තොත් අපේ පිංගතුන්ට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතාම හොඳින් අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබේ. එහෙමනම් අපේ පිංගතුන්ට මේ අද මම මේ මතක් කළේ अल्पेच्च भावे तुंगिनी कोटस तमाय पर्याप्तिय पिलिबंद अल्पेच्च भावय पर्याप्तिय पिलिबंद अल्पेच्च भावय किले कियन्ने तमन कोई तरम धर्मी दनगत्तात तमन धर्मी दन्न बव प्रकट करन्नी ने तमन धर्मी दन्न बव इस्मतु करन्नी ने नोदन्ना केनेकु से पृथग्जन भावे इंदगिनम वेड इन्नवा मार्गफल लबपु दवसटात नोदन्ना केनेकु सेम वेड इन्नवा एक උසස් උදාර ගුණයක් කැටියටයි මේ ශාසනය හඳුන්වන්නේ. ඒ නිසා අපේ පිංගුතුනොත් මෙන්න මේක දිනු කරගන්න. දැන් ගොඩාක් වෙලාවට පිංගුතුනි අපි
හැම වෙලාවකම උත්සාහ කරන දියත් තමයි අපි මේ ලෝකයාට පෙන්වන්න උත්සාහ කරන අපි හොඳ කෙනෙක් කියලා. දැන් ඕකනේ පින්වත්නි ගොඩක්ම මේ අපේ සමාජයේ සමහර මිනිස්සු මිනුම් දඩු හැටියට පාවිච්චි කරන්නේ. පින්වත්නි මේ ධර්මයේ නොදන්න ප්‍රාථමික අය ධර්මයේ නොදන්න ප්‍රාථමික බාල අය මේ බුද්ධ ශාසනයේහි සැබෑ මාර්ගයට ගියපු ධම්මානුදම ප්‍රතිපදාවේ ඉන්න පිරිස මනින්න බොහොම පහළ මට්ටම් වලින්. ඒ පහළ මට්ටම් වලින් මනිනකොට පින්වතුනි සමහර ලාවට ධර්මයට විරුද්ධ තැන් පවායි වට තෝරා ගන්නවා. අපි ඒ කාරණාවල් ඉදිරියට පැහැදිලි කරන්නම් අපේ පින්වතුන්ට. ඒ නිසා අපි හැම වෙලාවකම අපේ පින්වතුන් උත්සාහ කරන්න පුළුවන් තරම් මේ අනතිමානී ගුණේ ජීවිතේ පුරුදු කරගන්න. මොකද යම් තැනකින් හරි තමන්ගේ ජීවිතේ මාන්නයකට නැඹුරු වුණොත් ඒක තමන්ටම තමයි අනිතු විපාක සලසන්නේ. ඒක තමන්ටම තමයි අනර්ථයක් පිණිස හේතු වෙන්නේ. තමන්ටම තමයි සංසාරයට භයානක විපත් ඇති කරවන්නේ. ඒ නිසා අපේ පින්වතුන් මෙන්න මේ කාරණාව ජීවිතයට එකතු කරගන්න මේ අපේ මේ ධර්ම ශ්‍රාවක පින්වතුන්ටත් ඉතාම වටින කරුණක් මේ පරියප්තිය පිළිබඳ අල්පේච භාවය. එමනම් ඒ කාරණාව පින්වත් හැම දිනාම ජීවිතයට එකතු කරගෙන ඒක ජීවිතේ පුරන්නට වඩන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අදට මේ දේශනාව නිමාවටපත් කරනවා. හොඳයි එමනම් අද දවසේදී මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකියා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ගාල්ල කලේගාන පදිංචි කුසුමා හිරිමුතුගොඩගේ මෑණියන් විසින් අභහවා ප්‍රාප්ත වී මාස පහමාරක් පමණ වන රුවන්ති විජේසිංහ ඥාති දියණියට පින් අනුමෝදන් කරමිනුයි තම දරුවන් සමග මේ උදාර සද්ධර්ම දේශනාව සිද්ධ කරනු ලබන්නේ. ඉතින් මේ පින්වත් හැම දිනාම බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ මෑණියන් බලාපොරොත්තු වෙන මීට මාස පහකට පෙර මිය ගිය රුවන්ති විජේසිංහ ඥාති දියණියට පින් අනුමෝදන් කරන්නට ඉතින් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වලා රැස් කරගත්තු උදාර කුසලානි සංස ධර්මයන්ගේ බලයෙන් ඒ ඥාති දියණියට මේ පින් අනුමෝදන් වේවා. ඇයගේ සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අභව ප්‍රාප්ත වූ ආනන්ද හිරිමුතුගොඩගේ ආදරණීය ස්වාමි පුරුෂයාට ඒ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරනවා. දෙපාර්ශවයේම මිය ගිය සියලු දෙමාපියන් ප්‍රධාන හැම දිනාටමත් පින් අනුමෝදන් කරනවා. ඉතින් හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම රැස් කරගත්තු උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලෙන් කුසුමා හිරිමුතුගොඩගේ මෑණියන්ටත් දරුවන්ටත් නිදුක් නිරෝගී දිගාසිර සම්පත් සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශිකයන් වහන්සේ වන අපටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. සියලු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබසනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.